න සැදැ සුපින්වත් ඔබ සැමට. සදැවත්න්නේ සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා සිත යහපත් කරගනිමින් තැන්පත්වේ සිටින සුපින්වත් ඔබට ෞ්ධයා රූපවාහිනී නාලිකාවේ මේ සූදානම තවත් ඔතු මූ දයිකත්ව සධර්ම දේශනයක් ඔබ වෙනුවෙන් තිෙලින කරන්නට. එවුද සාධවසේදී දේශනාපාවත් වන්නට මේ පින්වත් මැදිරි පරිසරයට වැඩම කරන්නට ඒයදනු බලංගොඩ දම්හදේ ආරණ සේනාසනයේ ගරු සේනසනාධහිපති පෝජ්ජ පාද පළුගස්වැව සදධාතිස්ස අපේ පින්වත් ගෞරවනිය ස්වාමින් වහන්සේ අප හැමදනාමයෙක්ව සාධනාද පාත්තවමින් දම් සභහමන්ට පේට පිළේගැවෝ. සාධෝ සාතෝ සාෝ දත් තු ූ සදධර්රම දේශාව සඳහා. අදවසේ දායිකත්වය ගැනමින් කටයතු කරනවා එකසිය පන සත්‍රවන පොලස්තින සමර මණිවිත්තෙන් මාතර ූලස්ාන පොලිස්සේක නිලධාරීින් පිරිස ඇතුු පින් බත් පිරිසවිසින්. තින් ඇත්තෝමට හි පත් කරමින් මෙතැන් සිට දේශනා පවත්වන්න ගෞරවනය පින් වදේශ කැරන් වහන්සේට නමස්කාරපූරකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමතුරුවනේ සාධෝ, සාදෝ සාෝ. සමන්තාචකබාලේ සු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසග්හමොකදං ධම්ම සවෙන කාලු අයම්බදන්තා දම්ම සවෙන කාලු අයම්බදංතා ධම්මසවෙන කාලු අයම්බදංතා නමෝතස්ස භගවෙතුවැරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුවරහතු සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුදදස්ස ධම්මෝහවිේරක්කති ධම්මචාරින් දම්මෝ සුචින් නොසුකමාාවාති ඒසානිසන්සුධම්මේ සුචන්නේ නෙදුක්ගතිං ගච්චතිධම්මචාරි සදාපූජනීය වන්දනීය. නායක මහින්පාණන් වහන්සේලා ප්‍රධාන මහාසඟරත්නයෙන් අවසරයි ධර්මස්්‍රවනා බිලාසේ පින්වත්නේ. අද දිනේදී බෞද්ධ්‍ය මාධ්‍යජාලයේ හරහා රටවාසී ලෝකවාසේ සලූම දෙනාට ධර්මස්ශ්‍රවනය කිරීමට අවස්ථාව සලසුමින් උතුම් ධර්මදානමය පංකම සිද කරනු ලබනවා විශේෂය අදදවසයේ දායකත් අරගන කටේතු කරනවා මාතර මුලස්ථාන පොලිස්ථානය ඒ විශේෂයම පොලිසිය ආරම්භ කරලා වසර එකසිය පනස් හතරක් ගත වෙන අද දවසට ඒ නිමති කරගන විශාල පින්කං රාසියක් සිද්ධ කරන අතරේ ධර්ම දේශනාවක් සඳහා දායකත්තය අරගන ධර්මදාන මේ පංකමකුත් සිද්ධ කරගන්නට කල්පනා කළ ඒ අනුව මේ උතුම් දාන මේ පිංකම සාරත්ථක කර ගැනීම සඳහා ඒ සහයෝගේ ලබාදමින් මේ වෙනුවෙන් කටයුතු කරනවා දකුණු පලාාත්බාර ජෙස්ට පොලිස් නියෝජ්ජ පොලිස්පතිතුමානන් ඒ රොහන් සිල්වා මහත්මා එවගේ මාතර හම්බන්තොට දිසාවභාර නියෝජ්ජ පොලිස්පතිතුමානන් වන ජගත් පලිහක්කාර මහත්මා මාතර කොට්ටාසභාර ජේෂත්්‍ර පොලිස් අධිකාරී චන්දන හේරත් මහත්මා එවගේ මාතර දිස්ශ්‍රීක එක බාර පොලිස් අධිකාරි තුමානන්වන කේ විජේ ගුණවර්ධන මහත්මා මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස්පරීක්ෂක දම්මික අමරසේන මහතා ඇතුළු නම් සඳහන් නොකලත්න් ඒ මතර මුලස්ථාන පොලිස්ථානයට අනයුක්තව සම්බන්ධ වෙන සියලූම නිල්ධාරි මහත්වරුන් සහ එන් ලෙධාරි මහත්මිනිියන් මේ පින්කම සඳහා ඒ සහයෝගයේ දක්වනවා. තිම පින්වත් හැම දෙනාගෙම විශේෂ අර්මුණ වෙන්නේ පොලිස්සේවේ යෙදිලා ිය පලව යන්නට ඒතුන සියලූම පොලිස් රණවිරුවන් සිහිපත් කරලා පුුණයානු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේ පොලිස්පතිතුමානන් ඇතුළු පොලිස්සේවේ නිරත වෙන සියලූම නිලධාරිී මහත්තුරු ඇතුළු. ඒ සියලූම කාරය මණ්ඩලේ හැම දෙනාටම ආශීර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එවගේ රටවාසී ලෝකවාසී සියලූම දෙනාට උතුමූ චතුරාර් සත්ධර්මය අවබෝධ වේවා කියලා එ හැම දෙනාටම මේ ධර්මදාන මේ පින්කම උපකාරයක් වේවා කියලා ආශීර්වාද කරන්න ත් බලාපොරොත්තු වෙනවා එවගේ අපගේද සත්පුරුෂ අදහසක් තිබෙනවා බෞද්ධය මාධ්‍යජාලයේ නිර්මාතෘ ධරණාගම කුසල දම්මසාමින් වහන්සේ සිහිපත් කරලා අපි උන්වහන්සේටත් පුණ්‍යානමෝදනා කරන්නට මේ පංකම යුදාගනු ලබනවා. ඉතින් ම දායකත්තය පිළිබඳව සහ එහි අරමුණ පිළිබඳවයි ඔබට කෙටියෙන් සිහිපත් කළේ. අප ධර්ම දේශනාව අවසානයේදී ඒ සිහිපත් කළ යුතුවයි සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටඒවගේ මාශීරවාද කළ යුතු අයට ආශීරුවාද කරන්නටත්න් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දෙෙනටම අද දවසි මම ධර්මදේශනාව සඳහා මාතෘකා කර ගන්නට ේතු නේ. දෙපාර්ත්තුමේන්තුව තුළ උදුෘත පාටයක් එහෙමෙනැති නම් ඔබ සේවා සපේන ආයතනය තුළ ඔබ හැම දෙනෙකුටම සිහිපත් වෙන්නට මහිතන්නේ මේක මතක් කල්ලා හැම කෙනෙක්ම දන්නවා ඒ පාටයේ තමයි දම්මෝ හවේ රක්කති ධම්මචාරී මේක සමහර අය වැරදිවට උච්චාරණය කරනවා දම්මෝ හවේ කියනකට දම්මෝ භවේ කියලා පවිච්චි කරනවා මේ නිවැරදිම වචනය තමයි දම්මෝ හව කියන වචනේ මෙතැ නති දම්මෝ හවේ කියදද මේ හවේ කියන වචනේ ඒ කාන්තයම් කියන අර්ථය තමයි මේ අර්ථය දීල තියෙන්නේ මේක සාමාන්‍ය සරල අදහස ගත්තොත් අපි නිරන්තරෙන් මේ වචනය භාවිතාවනවා බෞද්ධය හැටියට යම් කෙනෙක් ධර්මය ආරක්ෂා කරනවනං ධර්මය විසින් ඒ කාන්තය මුොහුව ආරක්ෂා කරනවා කියන අදහසයිමේ තුළ අන්තර්ගත වෙලා තිබෙන්නේ. එදිම ේතුමාන්ගේ මේ හැම දෙනාගම අවධානය යොමු කරන්නට බලාපුොරොත්තු වෙනවා. මේ ගාථහා පාට එහමනැති නම් මේ ගාථාව අන්තර්ගත වෙන තැන පිළිබඳව. අපේ ස්ත්‍රපිට දධර්මය ගත්තා හම සූත්‍රපිටකගේ වෙන පිටකේ අපිධර්ම පිටකේ කියල තුම් පිටකයක් අපට තිබෙනව ත්‍රිපිටකය මේ ත්‍රිපිටකට අයිති ජාතක පාලිය එහමැති නම් අපිට හරු විදිහට ගත්තුතු පනස් ජාතක කතා පොතයේ අයෝගර ජාතක කතාවට තමයි මේ ගාතාවත් ඇතුළත් කරලා මාතෘකා වෙලා තියෙන. මං එනිසා ඔබට ඒ ජාතක කතාාව ොහොම කෙටියෙන් මතක් කරන්න මකද ටික් දිග කාරණ ටිකක් තිබුනට මේ අපිට කතාසාරය විතරක් ගන්න ඕන නිසා මං මේ කතාව බට පො ඩක්කු මතක් කරන්න. අයෝගර ජාතක කතාවේ සංශිප්ත විදිහට ම මේ අදහස මතක් කරන්නේ බරණැස් රජ්ජුර රාජ්‍ය කරන කාලේ මේ රජතුමාග අග විහසියට දරුවෙක් ලැබෙන්න්නේ හිටිය. මේ දරවා උපදින කොටම විසමුණේ රජතුමාගෙන් අවසරේ අරගන තිබුණ යක්ෂණයක්ු මේ දරවා උපදිනකොටම මරාගෙන කනෝ. මේ ගැන ක් කල්පනා කල ඊළඟ අවස්ථාව ටිකක් සූදානමින් හින්නවා දෙවිනි දරුවල් ලැබෙන අවස්ථාවදී. නමු දෙවිනි අවස්ථාවත් මේ යක්ෂණය කොහොමහරේ මේ දරුවා මරාගෙන කනෝ. තුන් එනි අවස්ථාව මේ මවකුසේ පිසිඳ ගන්න අපේ බෝධි සත්්‍යයන් වහන්සේ බෝධි සම්බාරපුරන කාලෙ. මේ බෝධි සත්ත්‍යයන් වහන්ේ මවකුස පිළිසිඳ ගන්න කොටම වෛද්‍යවරු දැනගත්තා මේ අම්ම කුස දරුවෙක් දැන් දරනවා. ඒ නිසා රජතුමා අමාත්‍ය මණ්ඩලයත් රැස් කරලා සසාගච්චාරනවදැන් දෙපාරක් මේ යක්ෂණියගේ මේ ගොදුරක් බවට මේ දරුව පත්වනා එනිසා මේ උපදිින් ඉන්න දරුවා ආරක්ෂ කරගන්න නම් මොකද කරන්න ඕනි කියලා එක එකයි නොයෙකුත් උපක්‍රම කිව්වා නමු තන්තිමයට කතා බහ කරලා තීරණයකටෙනවා යකඩෙන් හදපු කූඩුවක් ඇතුළේ එමනැතින යකඩෙ හදපු කාම්බරයක් ඇතුළේ මේ අම්ම දරුව ලැබෙන්න මේ අම්ම මේ කාමරය ඇතුළේ රඳවුවො මේ යකඩෙන්ටකරල තියන නිසා යෂණය බයවෙයි මොකද යක්ෂණය කොටු කරගන්නයි මේ කූඩුව හදල තියන්නේ එනිසා කූඩුව දැක්කහම යක්ෂණී බයවෙල මේ කූඩු ඇතුළටෙන්නේ නෑ කියලා. කට්ටියය කතාවෙලා ඒ තීරණයේ රජද්ධමත් තීරණය කරලා යකඩෙෙන් හදනව විශාල කූඩුව. හද මේ කඩු ඇතුළ තමයි මේ අම්මදැන් දරුව ලැබෙනකම්ම ඉන්න වටේට යවශ්‍ය පහසකන් සපයන්න සේවකය සපේලා. සියලම පහසුකක් ටික ලබානවා හැබ මේ අම්මා රැඳෙන්න මේ කූඩු ඇතුළේ. මේ දරුවත් බිහිවෙනවා දරුවත් බිහි පෙලා ඊට පස්සේ දරුවට කිරිමවරුන්ගෙන් අවශ්‍ය විදිහයට පහසුකං කිරිටික ලැබෙන්ෙන සලස්සලා මේ අම්ම දරුව කෝඩුවේ තියලලා අම්ම මේ කෝඩුවෙන් එලියට නවා. මේ දරුුවාව ආරක්ෂ කරන්න ඕනේ අවුරුතු දාසයක් යනකම්. සොලොස්වා ඇසක් වෙනකම්ම මේ දරුව මේ කූඩු ඇතුළේ හදන්නේ වඩන්න මොකද අර යෂණියට මේ දරුවා ආහාරයට ගන්න බැරිවෙන් තර්මට මේ දරුව වැඩෙනකං පරිපූර්ණ දරුවෙක් බවට පත්වනකං මේ දරුවට සියලූම පහසුකන් ටික දීලා මේ කූඩු ඇතුළේ ඇති දැඩි කරනවා ඊට පස අවුරුදු දාසේ සම්පූර්ණනාට පස්සේ රජතුමා මේ දරවා කෝඩුවෙන් එළියට අරගෙන දැන් මේ දරුවා සඳහා රජතුමත් වයසයි එ නිසා රාජ්‍ය බාර දෙන්න කතා කරනු කොට මේ දරුව මතක් කරනවා මට මේ රාජ්‍යයෙන් ඇති ප්‍රයෝජණයක් නැහැ මේ රාජ්‍ය කරණ අදහසක් මගේ හිතේ නැහැ මොකදකට හේතුව විදිහට පෙන්නනවා අවුරුදත් මාස නමයක දහයක කාලයක් මවකුස තුළ ම පුදුමාකාර විදිහේ දුක්වේදනාවක් වින්ද. ලෝකුම්ඹු නරේ වගේ හිරවෙලා හිටිය මම මාස දහයක් මවකුස තුළ. ඒනිසා මට ඒ දුක පීඩාව පිළිබඳව සිහිකරල මට ගන්න දකින්න පුළුවන් නුවනක්දේ නවා ඊළඟට මම අවුරුදුතු දාසයක් පුරාවට මේ යකඩ කූඩු ඇතුළේ මේ කූඩු ඇතුළේ ඔසුපත් නිරේ දුක්කිඉඳනවා වගේ මහ විශාල දුකකට පත් වෙලා හිටිය කියලා කියනවා තොට මේ රජතුමාහන ඔබට සියලු පහසුකන්්ටික ලබාදුන්න අන කියලා නමුත් එතකොට මේ ගාතාවන් ගණනාවකින් මේ කුමාරය මතක් කරනවා මේ රජතුමාට බ මොන තරං ආරක්ෂා යෙදුවත් ගතා විසි දෙකක් තියෙනවා නොත්ම අර්ථය නිකං සැකවිම් මතක් කරන්නන් ඒ අරථය පෙහැදිලි කරන්නේ ඔබ මේ විදිහට මේ විදිහයට ආරක්ෂාව යොදල කොච්චර ආරක්ෂාව යොදල තිබුණත් ඔබට බැරිවුණ මාරයාගේ ගොදුරක් බවට පත්වෙනකෙන් ආරක්‍ෂා කරන්න මම මේ කූඩු ඇතුළෙත් අවුරුතු දාසයක් ආරක්ෂා කළත් හැබැයි මාරයාගේ ගොදුරක් වෙන දවසම වලක් වගන්න බැහැ කියලා පෙන්නවා. එකන මේ කෙටියම්ම කිව්වතුන් මේ මොන තරං ආරක්ෂාවක් යොදව්වත් මරණයට පත්වෙනවා කියනකින් වලක් වගන්න පුළුවන්කම ඔය බාහිට ආරක්ෂක එක්කම ක්‍රමවේදයකින්වත් පුළුවන්කමක් නැහැ කියල තමයි මේ මතක් කරන්න. එහෙම නම් මේ මරණය උරුම කරගෙන උපදින හැම කෙනෙකුටම උපකාරයේ පිණිස ආරක්ෂාව පිණිස පවතින එකම කාරණාම තමයි ධරමයේ පිහිට. ඒනිසා තමයි ධර්මයේ තුළ හැසිරෙනවනං යම් කෙනෙක් ඒ කෙන ධර්මයේ විසින්ම රැකවරණයක් සලසනවා. ආරක්ෂාවක් සලසනවා. ඒ ධර්මේ මනාව පු පුරුදු පුහුණු කරනවනං යම් කෙනෙකු ඒ ධර්මයේ විසින්මයි සැපයගෙන දෙන්නේ. ඒක ධර්මය තුළ බන්තර්ගත වෙච්ච ආනිසංසයක් කියල පෙන්න්න නවා. ඒ වගේම තමයි මේ ධරමේ තුළ හැසිරෙන කෙන කවම දාකවත් දුගතියකට නම් පත්වෙන්නේ නැහැ කියලා. පෙන්න නොමන් අර මාතෘකා කරගත්ත ගාතාවේ සම්පින්ඩන අදහස අර්ථය තමයි මම මතක් කළේ. ඉති මේක අපේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි බලමු මක මේක විශේෂෙන් අදවසේ දායකත්වය දරන්නේ පොලිසි දෙපාර්තමේන්තුව නිසා මේක රිජුවම ඔබායතනයට සම්බන්ධකමක් තිබෙනවා. ඔද රටේ ආරක්ෂාව පිළිබඳව සාමයේ පිළිබඳව ඒවගේ යම් ආකාරයක උපද්‍රවයක් ති නවනම් ඒ සල්ල මැඩ පැවැත්වීම පිණිස ඔබා යතනය කැපවෙලා කටයුතු කරනවා. ඒක නිලයන් පිළිබඳව නෙමෙයි හැමකිෙනාටමක වගකීමක් විදිහයට පැවරලා තිබෙනවා. ඉති ඒනිසා ඒ ආරක්ෂාව සර්සනකොට සපේනකොට ඒ කටයුතු සිද්ධ කරනකොට ඔබ තුළ අන්තර්ගත වෙන්න ඕනෙ පළමුුවෙන්ම යම් ශික්ෂණයක් එනිසා දෙපාර්තමේන්තුව තුළ විශාල හික්මීමක් ඇතිවීම පිණිස පළමුවම තමා තුළ හික්මීමක් ඇතිකර ගැනීම පිණිස විශාල විනේ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා බෞද්ධයන් හැටියට ගත්තහම ශසනික වසයෙන් සාමීන් වහන්සේ ලඟ පැත්තෙන් ගත්ත හමන් ත්‍රිපිටකයෙන් හතරෙන් එකක ප්‍රමාණයක් අි ර්මස්කන්ද දිහයට ගත්ත හම ධර්මස්කන්ද බෙදනවා අසූහාරදහක් ධර්මස්කන්ද හැටියට මේ අසුහාරදහක් ධර්මස්කන්දවලින් ධර්මස්කන්ද විසි එක් දහක් එකැන හතරෙන් එක ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ විනේ පිටකේ තුළ ඒකැන ස්වාමීන් වහන්සේලාගේ විනය ධර්මයෙන් හතරෙන් එකක් සග්‍රහවෙලා තියෙනවත් විනේ හැටියටම සූත්‍රවලත් අවදුරටත් අපි ධර්මය තුළත් අවදුරටත් මේ හික්මීම පිබඳව කතා කළාට රිජ්ජුවම විනේ පිළිබඳව කතා කරනවා ධර්මයෙන් හතරයෙන් එක කොටසා එතකොට ඒ වගේ හික්මීමක් ඒවගේ විනයක් අන්තර්ගත වෙච්ච දර්ශනයක් තමයි බුදු දහම කියලා කියන්න එතකොට බුදු දහමේ දහම් පාටයක් තමන්ගේ තේමාව විදිහයට මූලික කරගන්නකොට එක නිරායාසයෙන් මේ අයගේ ජීවිතවලට යම් ආකාරයක බලපෑමක් ඇති කරනවා ඒනිසා ඒ රටේ නීතිය සහ සාමයේ ආරක්ෂා කිරීමට වැදිිල ඉන්න මේ හැම දෙනාගේම ජීවිතවලටත් යම් විනේ මද්ධතියක් අන්තර්ගත වෙනවා. ඒ විනේපද්ධතිය නොහිටින්නට ආයතනයක් හෙමිනැතිනම් පවිරිසක් පාලනය කරන්න අමාරුයි. ඉතින් එනිසා ඒ විනේ පැත්තින් ගත්තහම දෙපැත්තටම විනය පිළිබඳව පෙන්නල දෙන්න පුළහංකම තිබෙනවා. ඒක මම කෙටිකර ලගත්තුන් අද දවසය ගත්තොත් උබතුමාලට තිබෙන රාජකාරරි අතරින් වැඩියම රාජකාරය කටයුතුළ නිරත වෙන්න වෙන්නේ පන්සිල් රකිනායට වඩා පන්සිිල් කඩනාන න එකන දැන් මේ පන්සිල් පද පහම එකන ශික්ෂාපද පහම කඩකලොත් යම් කෙනෙක් ඒකට නීති මේ පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවහන් පරිසරයක් නීතියක් අපේ රට තුළ අන්තර්ගත වෙන එකන දැන් සත්්‍ය ඝාතනය කියන කාරණාවක් ගත්තුත් ඒ මනුස්සඝාතනය දක්වා යම් අපිහිතමකෝ මේ සත්ව කොට්ටාසම මැරීම තාහනම් කියලා චක්‍ර ඒකලින් නිකුත් කරලා තිබෙනවාවනම්. ඒ සත්තු මැරීම තහනම් කලා තිෙනවන අනිවාරයෙන් ඔබේ ආයතනයේතුළ ඒක වැරත්්දක් විදිහටයට දඩුවමක් ලබා දෙන්න බැදි ලයින්නවවා. හිළකට බොරු කිව් යම් ආකාරයක බොරුවක් වංචාවක් කළ රැවැට්ටීමක් කළො එකටත් දඩුවමක් ලබා දෙන්න තිබෙනවා. මේ විදිහට මේ පන්සිිල්පද පහම ගත්තුන් මේ සිිල්පදයක්. කැඩුවත් එකක් හෝ කීපයක් කැඩුව එක නීතියට පටහැන වූ ක්‍රියාවක් බෝට පත් වෙලා තියෙන. ඒසා බලන දැන් අපි නීතිය ක්‍රියාත්මක කරනකොට මේ පන්සිල්ටික සුරකන සමාජයයක් ගොඩ නගන්න තමයි යනිත් පැත්තෙන් දායක වෙන්නේ අපි උත්සහවත් කරන්න බුදු දහම තුළ තමයි මේ පන්සිල් ටික හරිටම රකි ආකාරය කොහොමද කියලා පෙන්න්න ලාතියෙන්. එතකොට මේ දහමත් එක්ක බොහෝම සමීප සබන්ධකමක් ගොඩ නැගි යවා දහමත් එක්කම ඉයාවෙච්ච බවක් තිබෙනවා ඉතින් මේ කාරණාවත් මතක් කළේ අපි හැම කෙනෙකොටම අපේ ජීවිත ජීවිතය පැත්තෙන් දකින්න කාරණාවකුත් තියෙනවා ඒ වගේම බැහැර සමාජය තුළින් දකින්න කාරණාවකු තියෙනවා ඉතිං ඔබ ආයතනය තුළ තමන් වගකීමකින්ම බැඳිලා ඉන්නවා ගේ ජීවිතය තුළ දකින්න ඕන කාරණාවෝම සමාජයෙන් දකින්නත් කියන කාරණාවට. මොකද තමන්ගේත් අඩුපාඩු ටික හැදෙන්න්න ඕනේ ඒ වගේම සමාජි අඩුපාඩු ටික නිවැරදි කරන්න රාජකාරර්මයි මට්ටමින් පැඳල ඉන්නවා. අනිත් රාජකාරිත් දේවල් අපි ගත්තොත් එ හෙම තමන්ගේ ජීවිතයේ හරි පැත්තට යමු කරඩ පුළහංකම තමන්ගේ පෞද්ගලක පැත්තේන්ති ඒවි හැබැයි තමන් කරන රාජකාරය හනිත් අයි යහමඟට පත් කරන රාජකාරයක් නොවෙන්න පුළුව. අනි රාජකාරි ගත්තුත් නමුත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කටයුතු කරනකොට අපිට මේ දෙකම ජීවිතයත් එක්ක බද්ධ වෙලා කරන්න පුළහංකම තියෙනු තමනත් පන්සිල්ලොලට අනුව ගටයුතු කරන වනම් ඒ අනුවම කටයුතු කරන පිරිසක් බිහි කරන්නත් උත්සාහවත් වෙනවනම් අන තමනුත් නීතිගරුකයි තමන්ගේ රාජකාරරියක්ත් නීති ආරක්ෂ කරන්න දෙපැත්තටම මේක යහපත පිණිස පවතිනවා ඉති මේ විදිහට ගත්තහම අපි තවදුරටත් අපේ ජීවිතය පැත්තෙන් මේක සම්බන්ධ කරවතුන් ඔබ ආයතනය තුළ කරන කටයතුම ගොඩාක් දුරට දන්නේ නැතිවුණනාට නමුත් අපිට තේරණ විදිහටම චුට්ටි විස්තරයක් කරන්න අපි හතුමොක කවුරුහරි වැරදි කරන කෙනෙක් විමර්ශනය කර අපිට ඒ කෙන අත් අඩං ගොට ගන්න තේෙනවා කියලා ැන් ඒෙන ගිය ගමල්ල ගන්න හැන අපිල් ගන්න සාක්සි තයන න අල් ගන්න පුළහ වැරදිකාරය ඉන්නවවා. ි වැරදිකාරයා නැතිනං අපි මොකද කරන්න. අපි ගිහිල් අයිකෙන ඒ තොරතුරු ඒ අදාල විස්තරය පිළිබඳව තොරතුරු හොයාගෙන හොයාගෙන ඒක මුල ටරයි අනවන් අපි තොරතුරුටි ගරගෙන එකනේ ගැහෙම සිද්ධිය වඋනේ කොහොමද කියලා තොරතුරු ඒ කරාසී කරනුව අපක්ෂපාතිීව තොරතුරුටික ඒරසී කරලා හම් වෙච්ච තොරතුරුටිටනුව තමයි වර්ශෂටයතුටි කරන්න. න එහෙම විර්ෂණ කටයතුටි කරනකොට තම ඔන්න වැරදිකාරව මේ අයි කියලා. ගන්න පුලංකවති එහෙම තොරතුර ටික විර්ශනය කරලා වැරදිකාරයෝ ටික අල්ලගත්තට පස්සේ විවර්ෂනකකාරයතුික නතර වෙන වන දෙතෙන එතන එහාට තවදුරටත් විමර්ශනයක් කරන්න වෙන්නේ නිවැදිවැදිැන නිවැරදිකාරයල්ල ගත් මිස වැරිදිකාරයෝ හරියට මල්ලගත්තනං ඒති හට විර්ශණයක් කරන්න වෙන්නේ නැහැ. එම නගොන්න දැන් අපි මේයි වැරදිකාරයෝ කෙල තීරණය කරලා ඒයට යම්මට්ටමකින් උසාාවයට ඉදිරිපත් කළ හම ීත මේ පැත්තෙන් දඩුවන් ලබා දෙන පිරිසේගොල්ලො ඒගොල්ල යම් විදිහක දඩුවමක් ලබාදේ ඒ දඩුවන් වලට යටත්වෙන විදිහට හැබැයි අපේ කටයුතු යතින් ඉවරයි අපි ඊළඟා අයත් තවත් කටයුත්තකට ඊයොමු වෙන එක තමයි රාජකාරයත්ත එකක මංහිතන්නන්නේ බැඳිල තියෙන ප්‍රධාන සිදුවීම තනමත්තාව ගොඩා කටයුතු තිය අතර ම එකක් මේ උදාහරට ගත්තේ දැන් එතකොට ඔතනින් ප්‍රශ්නය විසඳනා කිය ල අපි හිතුවට තරම ප්‍රශ්යට නිවැරදි පිතුර නිවැරදි විසුඳම ලැබිලා නැහැ ලැබි නැහැ කියලම කතා කරන්නේ තර් මේ පැත්තෙන් පෙන්න්න ඕන නිසයි අපිහිතමොකු කෙනෙක් හොරකං කරනවා කියලා යම් කෙනෙක් හොරකං කරන්නේ ඒ කෙන හොරකං කරාට පස්සේ දැන් ඔන්න කෙනෙකුට අලාභානයක් කාණයක් සිද්ධ වෙලා තියනවා ඒගන හොරකමක් වෙලා තියනවා නැතිවෙච දවල් ගොඩක්ති නවා ඒ මොවද කියලා සමහරලාට නිර්ණය කරලා ඒ වැරදිකාරය ඔන්න අපි අල්ලගත්ත දැන් වැරදිකාරය අපි උසාාවයට දිරිපත් කළා. හැබැයි මේ කෙනගේ වැරැද්ද කෙරෙන්න්න හේතුනේ ඇයි කියලා අපි හොයන්නෑ නේද. වැරදිකාරයක් හයාගත්ත කියන තැනකින් අපේ විමර්ශනය නතර වෙනවා. එන් එහාට ගහිල්ල මේ කෙන මේ වැරද කළේයි කියලා. හොයනක රාජකාරිමටමින් අයිති නැෑත්තට නේද. කද ඒක සමහර වෙලාවට ඔය උසාවයෙන් අපිහිතමකෝ බධනාගාර ගත කළ හම මම අපි දැකල තිනෙන බඳධනාගාර ලඟින් යනකොට එහෙම දැකල තියෙනවා ඒනේ බන්ධනාගාරී ඉන්න සිරකරුවොත් මනුස්්‍යය කියලා වැකිය ගහලතියනවා. එකන් කියවෙනවා හරි වච් අරුතයක් කියවෙනවා එකන්නේ ඒ අයත් මනුස්්‍යයෝ කියලා කියන්නේ අපි මනුස්ස හැඟීමෙන් ඒ අයිදිහ බැලි යුතුයි. නමුත් මං මෙතැනද කියන්න උත්සාහවත්තු වෙන්නේ දහම අපිට ඔය කියන මගින් විමර්ශනය නතර කරන වැඩ පිළිවෙලක් නෙමෙ ඉක්පෙන්නන්නේ. අපිට යන්න වෙනවා වැරැද්ද මලටම යම් වැරැද්දක් වෙනවනම් ඒ වැැද්ද වෙන්නේ මොන හේතුව නිසාද කියලා මුලට මොහයාගෙන යන්න පෙන්නෙනවා අදහමේ. අපිට මොක කවුරුහරි කෙනෙක් සත්තු මරණවනන් හොරකං කරනවන යම් වැරැද්දක් කරනවන ඒ වැරද්දක් කරන්නේ ඇයි කියලා අපිට විමසන්න වෙනවා ඒකෙනගේ මානසික පැත්තටම ගිහිල්ලා. අපිතමක අකුසල කර්මයක් කරන වනන් යම් කෙනෙුම් ය සත්තු මැරීමෙන් හොරකන් කිරීමෙන් ආදී පස් පව් කිරීමෙන් අකුසල කර්මයක් සිද්ධ වෙනවනේ. මේ අකුසල කර්මයේ සිද්ධ වෙන්නේ අකුසල චේතනා පහලවීම නිසයි. එකැන් අකුසල සිත් පහලවෙෙන හිදයි. අකුසල සිත් පහලවෙන්නෙු හොමද කියලා විමසනයක ධර්මය ගැම්ඹුරට පෙන්නලා තියෙනවා. මං මෙතන පොඩි එක උදාහරණයක් අරගෙන කාලවෙලා වෙද්ධක්ක ගැටළුවක් නිසා. ඒක උදාහරණයක් කරගන මේ විමසන්නය කොහොද කියලොපට මතක් කළ දෙන්න. අපි ගමුකෝ මෙ ඉන්න හැම කෙනකොටම කේන් තියෙනවද තරහයිනවද. මංහිතනව තරහයිනක මේ අයට සාධාරමණ ඇතිමොකද පොලිසියට එන්නේ නිවැරදි අයට වඩා ගොඩාක් වැරදි කරනයනි. ඒ නිසා ඒ අයමනි වැඩිපුරමුණ ගැහෙෙන් ඒනිසා ඒ අත් එක්ක කටයුතු කරන්න ගනුදර කරන්න ගිහාම බහම සාම ොහම සතුර සසාමචයෙන්න්න ටයු කරන්න බැරිවේ. ඒ අයි කරන කියන දේවලුත් එක්ක තමන්ට නිරන්තරයම තරහව කියන එක හිතේ වැඩිපුොර උපදින්න පුළුවන් අවස්ථාවක් රාජකාරි මට්ට මෙම ඇති. නේද සාමාන්‍ය මම හිතන එහෙම ඇති කියලා. ඉතින් ඒනි සමන් ඒ ගැන පුංචි උදාහරණයක් එකැන එක වෙන්නේ කොහොමොද කියලා මතක් කරන්න. අපිට තරහක් උපදින්න පුළහන් ආකාරය පෙන්නනවා දහ මේ අපි දරම මේ පැතට ටික් නැබුරු කරපු හම. අකුසල සිත් දොලහක් පන්නනවා. ලෝබසිත් අටකුත් දවේශසිත් දෙකුන් මෝහසිද දෙකකුත්තිදිහට. එතකොට මෙතන දවේශ සිද් දෙක තමයි තරහවපදින්න හේතුවෙන සිද් දෙ එක. එක තරහ කියලා පෙන්න සිද් දෙක. මේ සිද්ධකෙත් තමන්ගේ මෙහේවීමකින් හෝ අන්න අයගේ මෙහේවීමක් නිසාහෝ කියලා දෙකකට බෙදන්නේ. ඒ පාලියෙන් කිව්වොදුන් දෝමනස්ස සහගත පටික සම්පයොක්ත අසංකාරක සිත සහ සසංකාරරික සිත කියලා තමයි සිද් දෙක් බෙදෙන්නේ. එකන දෝමනස්ස සහගත පටික සම්පයොක්ත අසංකාරික සහ සසංකාරික කියල කියන්නේ අසංකාරික කියලා ැන මන්ග මෙහෙවීමෙන් සසංකාරික කියල කියැන්නේ අන් කෙනෙකුගේ මෙහෙවීමක් නිසා. ඒකින් වැඩිපුරමන්න ඔබුතුමන්ලට අසංකාරකකට වඩා සසංකාරික වැඩිවීමක දනිත්තා නිසා වැඩියෙන් තමන්ට තරහක් ේතියක් ඇතිවින්. නමුත් ඒ ඇතිඋුණත් ඇතිවෙන්නේ තරහක්ම තමයි. සාධාරණයක් කරන්න බැහැ අනිත්තායි නිසායි අපිට කේන්තිය ඇති වනේ කියල්. එනම් තරහව උපදින්නේ කොහොමද කියන කාරණාව විමසන්න ඕනේ. දහමුතුළ අප මේක විමසන්න ගිහාම තරහව ඇතිවෙන්න තියෙන කාරණයම තමයි මේ වාකය ඇතුළි පෙන්වුව සිත් නම් කරන්නයකෙම. දෝමනස්ස සහගත පටික සම්පයක්තයි. දෝමනස්ව සහත පටික සම්පයොක්තයි කියන්න එ අපිට තේරණ විදිහට සරල ගත්තවො. දොම්න්නස සොම්න්නස කියල වචන දෙකක් අපේ සමාජපී නිකම්පාවිච්වෙනවන දොම්නස සහ සොම්නස කියලා සොම්නස කියලැනෙ සතු දොම්න්නස කියලා කියැනෙ දුකට නෙවේ. සැප සහ දුක කියන යුගල පදේ වෙනවා සතුට සහ අසතුට කියන යුගල පදේවෙන්නේ. දකට සතුට ප්‍රතිවුරුද්ධ වචනය අසතුට කියන වච්චනයය. යම් කෙනෙකුට අසතුටක් ඇති වුණුම්. කියත් දුම් නසට පත්වනා කියලා. අස තුටකට පත්වනොත් ඒ අසතුටු වීම මුල් කරගන අරමුණක ගැටනොත් පටිගේ කියලා කියන්නේ අරමුණේ ගැටෙනවා කියන එකට හිතින් ඒ අරමුණක ගැටෙන ස්ුභාවයක් හදාගන්නවා. අස තුටෙන් අරමුණක ගැටනොත් උපදින්නේ දරහක්. මෙහෙම කියන්න ඔබතුමානගේ ජීවිත්‍යයත් එක්ක මේකට බද්ධ කරලලා බලන්න තමන්ට කේන්තිාව හැම අවස්ථාවකම බලන්න හිතේ සතුට අද්ද තිබන අසතුටද තිබුණ කල්. අසතුටක් තියන්නේ. යම් ආකාරයගේ හිතේ පීරණයක් නිසා වෙන්න පුළුවන්. එහෙන ති තමන් හිතපු විදිහයට දෙයමක් නොවිච්චි නිසා වෙන්න පුළුවන්. බලාපොරොත්තු කඩවීමක් වෙන්න පුළුවන්. යම් සිදුවීමක් වෙන්න පුළුවන් හිතට අසතුට බවක් ඇතිවෙන්. හිතේ අසතුට බවක් ඇති වඋනොත් ඒ අසතුට බව යමක ගැටෙනවනගේ අරමුණේ ගැටෙනව. අරමුණාව පෙන්න්න නම් පැහැදිලි කරලා අරමුණේ ගැටෙනවනං උන් අපිට තරහක් ඇතිවෙනවා. මේඒක විවරෘත්ව මතක් කරන්න මේ මේ අපේ සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ වෙන නිසා කාරණාවක් විදියට ඒ රජාකාරි මට්ටම විතරක් නේ සාමාන්‍ය අපේ ජීවිතයට සම්බන්ධය මේක. අපි හිතමකෝ දරුවෙක් මනොහර දෙයක් අපි එපා කියන කියන්නපු කරන්න අපි කැමති නෑයේ දරුව මේ විදිහයට කටයුතු කරනවාට අපි හිතම කොන්න දැන් අපිඒට එපා කියනවා. එපා කිව්වට මේ දරුව මකද කරන්නෙක් එපා කිවටඒ වැඩේම කරනවා එපහා කියන වැඩේම කරනකොට අපේ හිතට එන්නේ සතුට අද සතුටත්ද අසතුට බවක් එනවා ඊට පාස්ස දැන් අර කරපු වැඩේ එකැ එපා කියපු වැඩේ කරන්න කරන්න අපේ කරන වැඩෙත් එක ගැටෙනවනේද ැ අපිට වැඩෙත් එක ගැටුනට ඒ වැඩේට දඩුවමක් කරන්න බෑනි දඩුවම කරන්න වෙන කාටද දරුවට නේද ඒගේ ගත්තහම අපේ ජීවිතයට මේ යොදා ගන්න කොයක උදාහරණේ අපේ ජීවිතයට යොදාගන්න. හැබැයි සමහර වෙලාවට අපිට වඩා වැඩි හිටිනං සමහරලාට අසතුෙන් ේතු වෙච්ච කාරණාවයමනැත්තැම් පුද්ගල අපටඩා වැඩි හිටිනං උසස්නම් අපිට ඒකෙනත් එක් රන්ඩුවවෙන්න බැනගන්න බැරිවේ. එතකොට දැන් ඔන්න හිතට මේ අසතුට බව තියාගෙන ඉන්න රඳවගෙන ඉන්න. ැයි අසතුට බව දැ වාන්දාාන ඔන්න මෙන්න තියෙන්නේෙතා චුට්ටක් වැඩිවෙච්චිකවක් පිටාර ගලනෝ ඔය අසතුටෙන් ඉන්නකොට තව කෙනෙක් නික ඇගේ හැප්ි ලගියත් ඇතිය අපේ එදැන් ඉන්නේ අසතුටෙන් හොදරට මහිතේ දැන් අසතුට බව වැඩි වෙලා අපේ ඇගේ නිකන් යන් හරි හැප්ි ලගිවොත්ත හම හරියට අරටික වාන්දානවා දැන් කේන්තිය අර ආසන්නේ හැ්පිච්චි කෙනක් එක්ක අසතුට ඇතුනයක් එක්ක නෙමේ ැ ඇගේ ැපි කියෙන දන්නවත් න මොකටද ව යින්න ෑගහන්න මොකද කියන්නව දන්නේ සමහල්ලට එය දන්නවත් නෑ මොකක්්ද කාරණය කිය හැබැ නට අපි බෑනලා සමහල්ලට රන්්ඩුත් වෙන සමහරවෙලාට හේතු තමයි අපේ හිතේ අසතුරට වැඩිවෙල වැඩිවෙලා වැඩිවෙල තියෙනවා අසතුරට හේතු වෙච්ච අරමුණේ ගටෙන්න්න බෑ ඒ නිසා වෙන අරමුණක් ආපු සැනින් ගැටෙන්න්න පුළුවන් අරමුණක් ආපු සැනිින් අපි ඒ අරමුණත් එක්ක ගැටෙනවා ඉති මේක අපේ ජීවිතය තුළ අධ්‍යයනය කළ බැලූත් හැම කෙනෙකුකම ජීවිතය තුළ මේ අඳනගන්න පුළුවන්කම ති. ඔන්න ඔතෙන්ට විසඳමක් ලබා නොදෙන තාහක්කත්. තරහිේන්ති එකන කේන්තියෙන් හම ැතිනම් වෛරයෙන් කරන අපරාධ ටික තියවාවනේද. ඔය අපරාධි නතර කරන්න බෑ මොන්නත් තරං උසාාවයෝලින් දඩුවන් කළත් හය අපාද අඩුවෙන බවක් නෑ. එන් අපරාද වැඩි බවක්ද තේරෙන් ොතු ලා ග දැ ට අ බවක්ද ේරෙ. ීති කොච්ච්‍රාමක කළත් කොච්චට නීතිය ටිර්කන. දැඩියුව නීතිය ක්‍රාස්මක කළත් අපාද අඩුවෙන බවක් අපට පේන නෑනේද. අපරාද වැඩිවෙල වැඩිවෙල තියන බවක් අදමග තන්නේ මෙතුමන්ලට විවේගයක් නැති තරමටම අපරාධ එක්ක කටයතු කරන්න වෙලා ඇති. ේද සමාජ අපිට අපරාධ ප්‍රමාණ එන්න 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 වැඩි වෙලා තියෙනවා. මොකද අපි දඩුවන් කරන්නේ අපරාධක පැත්තකට දඩුවමක් කරයි. හැබැයි ඒක ඇතිවෙන්න තියෙන හේතු වනති කරන විදිහ වැඩ පිළිවෙලා ක්‍රියත්මක නැහැ. නැතුවාමනමේ නමුත් තියෙනවා හරිම අඩු විමකදමංගේ තන කව්සිලින් පත්හෙම තියෙනවා ඒ අයක මානසික පැත්ත හදන්න නමුත් එවනට නිවැරදි මුත්තරටික ගොල්ලොට ැබිලා නිවැරදිම පු්ඩුත්තාපනය වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා තමයි මේ අපරාදරැල්ල වැඩිවෙන්න හේතුවෙලා තේරමං එකක් ගැනේ මතක් කරන්නේ සමස්තේ සියලුමද ගැන ද ර්තමාන වෙනකොට මේ පන්සිිල් ටික රැක ගන්න පුළුවහන් පරිසරයක් සිිල්ටික රකින්න පුළොහන් විදිහට මානසික මට්ම ගොඩ නැගෙන පරිසරයක් හදන්න අමාරු වෙලා තිේෙන ම නිකං ඔබගේ අවධානයම කරන්නම් මේ පන්සිල් ටික හරියට රකිනවනං අද සමාජය මංකතැන් ඔබතු මලට රස්සාවල්ලු නැතිවේ. නේ හරියට පන්සිිල් ටික රකිනවන අපාද ගොඩා කඩුවේ. මොකද ප්‍රද්ධානම් අපරාධ ටික තියෙන්නේ මේ පන්සිිල් කඩකිරීම මුල් කරගන. හරියට පන්සිල්ටික රැකෙනවා රැෙනවනං වැටවල් ගහන්න තාප බඳන්න අඩමතරේ ගෙදරට දොක්වත් හහි කරන්නවඕ නැවී. නත් ආරක්ෂකන්සටික නිහඩව තියන්න පුළුහංකම ලැබයි. නමුත් අද පරිමයට වැඩි වෙලා කියන කාරණාවක්තිී. එක ඇතිීතේ නොතිබුණනෙමේ වර්තමානය තියෙනවා අනාගතයත්ක නැතිවෙන් නැතිව වෙමකද අපිට සමස්තසීයට සීයක් ලෝකෙ හැදන්න බැහැ. ැ අපිට එකක් කරන්න පුළුවහන් අපිත් නිවැරදි වෙන ගමන් අපි හරහා යම් සේවාවක් සැපේනවනක් ඒ සැපේන සේවාට හරියන ඒ පිරිස නිවැරදි කරන්න පුළුවන්කම තියෙනවාවනං අපි ටික 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 ටි නිවැරදි කරන්න පුළහංකම තිේ. මොකද මුළු රටම එක පාරහදන්න බැහැ අපිට හැබ අපිට පුළුවන් අපේ ගෙද රහදන්න ඉස්සරලා ගෙදරවල් ටික හැදගෙන හැදගෙන යනකොට ගම හැදී ගම්මාන ටික හැදෙනකොට ි ිටි පලාත් ටික හැේ පලාටික හැදනකොට බලබවාහ මන්තිමට මුළු රටම නිරදි වන තැනකට යන්න පුළුවන්කම ති හැ එක කියන තරන්න පහසු නැතිවේ. හැබැයි අපිට උත්සාහවත්වවෙන්න පුළුවන් මොකද නීතිය සම්බන්ධයෙන් රජකාරි මට්ට මේ කටයුතු කරන ඔබතුමානලත් ධර්මය පැත්තෙන් ඒ මඟට යොමු කරවනටයුතු ටි කරන ස්වාමීන් වහන්සේලා අපි දෙපිරිස එක රාසි වුණවතුන් ගමනක් තියෙනවා අපිහැම දෙනාටම කටයුතු කරන්න අපි දෙපැත්ත ගඳගන්න කටයුතු කළාට අපි දෙගොල්ලම කරලා තියෙන් ඕනේ එකම ඉලක්කයක් සපුරන්න ඒක අපි පැත්තෙන් ශාසනය තුළ සාසන ක්‍රමවේ දේතුළ අපි කටයුතු කරනවා ඔබතු මල්ල ඒක නීතියෙන් බැඳිලා රාජකාරිමට්ටමින් කටයුතු කරනවා ඔච්චරයි අපි දෙගොල් අදර තියවා නං වෙනසකට තිය මංහිතනවා මේ කියන කාරණේ ඇදලි ඇතිෙ ොද ොඩක් විස්තර කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ඉතින් ඒ නිසා අපි හැම දෙනකොටම වගවීමක් එ ද වගකීමක් තියෙනවා ක ය යුතුකමක්තියනවා තමන් නිවැරදි වෙනවා විතරක් නෙමෙයි සමාජයටයේ නිවැරදි පණවිඩය අරන් යන්න තමන් ආදර්ශමත්වයෙන්න්නත් ඕනේ ඒවගේ මේ ආදර්ශමත්කමය තුළ ඉඳගන සමාජයටයක යොමු කරවන්නත් ඕන වෙනවා. එනිසා අර අපි වැරදිකරපු කෙනෙකුට දඩුවමක් කරපු හම මොකද වෙන්න කියලත් මංඟට මතක් කරන්න. තැන් අද අපි වැරද්දක් කරපු හම කෙනෙකුට පුද්ගල යටනේ දඩුවම කරන්නේ. අපි එතුම කෝර්ණ මමනි සාධාරණී කරණය කරන්න නමේ උදාහරණයක් ගන්න ඕන හින්ද ොහෙම කියන්නේ ජීවිතයටවත් හොරකංකරපු නැති මනුස්සයක ඉන්නවානම්. මේ මනුස්්‍යයා හොරකම කැන අදැකීමක් නැහැ දන්නෙවත් නැහැ. ැ මේ මනුසර දැ කරන්නම දෙයක් නැති තැන අන්ත අසරන තැනට පත්චච්ච නිසා අපි හිතමකෝ කෙහිල් කනක් කොරෙන් කපනවා කියලා මේ පොඩි කියරන්නේ මේ කියන්නේ නොවත් මේ මනුසර කරන්නම දෙයක් නැති නිසා මනසම වැරද්ද කරනවා හැබැයි පලපුරුදුකම එමනැත්නම් අත්දැකීම නැතිනිසා කරනොකොටම හුවනවා බදදකි මත්ති නනක් හැගිලයිඉද ඕන තරන්හම හැඟිලා ඉන්නවාවන නොත් මේ කෙනට හහි මත්්දැකීම ගුත් නෑ ැ මේයා හොකමත් එක්ක මේ කෙන හුුවෙනවා අහු නාම දැ මේ කෙනට නැති බැරිකම හින්දමයි අන්ත අසරණකම හින්දමේ වැඩේ කරන්න හැබැයි මෙයා අඋසාාවයට දිරිපත්වුණු හම දඩයක්වත් ගෙවා ගන්න තරම් ආර්ථිකයක් නැති වේ මේකෙනට යන්න වෙනවා මගේ තැන්නේ අවරුදු දෙකක් විතර අවුම අවුරුදු දෙකකට විතරවාගේ ඇතුරට අන්න වෙන. හැබයි ඒක න මේ ප්‍රශ්න තියන්නේ මේ කෙන ආබ හු නිදහස්සල එලියට එනකොට මේ කෙනාට සමාජයෙන්කා දෙකක්් දානෝ. හොරා කියලා නමදා නෝනේ. මේ මනුසටයි කවදක්වත් නිවැරදිවෙන්න පුළහංකම ලැබෙන්න්නේ. මේ මනුසයට හොරා කියෙන හැම්ම කෙනාම මේ මනුසය හොරා කියල තමයි බලන්නේ. අර අසරනකම දිහා දැක්කේ නෑ මානුසික මේ පැත්තෙන් දැක්කේ නහැ මේ මනු හා හා හොරා කියල මේ මනුසයටට මුළු සමාජයක්මකුම් කරනවා මේ මනුසයා. ඒ තරක් නෙමේ අපිදකින සමාජකෝන් කරන නොවිතරයි. හොරගං කරන පිරිසන්න ඕන මේ ගොලට අක්ගාලමාව තමන් එකතු කරගන්නවා. එකතු කරගන අර අහුෙන් නැති විදිහට සූක්සම විදිහයට කටයුතු කරන්න ඕනෙ කෝොමොද කියලා. හොන්ඳට මඟ පෙන්වීම කුත් කරලමයා හොරෙක් බවටම පත් කරනොමි සකු මේකෙනට නිවැරදි පුද්ලෙක් කෝටත්ව අනවස්ථාව දෙන්නේ නෑ හැබැයි මේ කෙන බැරි වෙලාවත් පන්සලකට ගිහිලා ඒ දවසට සිිල්ගන්න වාඩි වෙලා හිටියෝ අනිත් තින්න සිල් ඇත්තුමනවා කියයිද. අන්න අහවල් හොරා සිල්ගන්න විල්ල පන්සලට කියලා පන්සලේදිත් කතා කරයි හොරේ ගන්න සිල් ගන්න විල්ල කියලා. මේ මනුස්සයට කොතනිින්වත් ගොඩේමක් නෑ. නේද ඉතකොට මේ මනුස්සයට හිතෙන මක් දැන් නැති බැරිකමට අන්ත අසරනකමහින් දමන් මේ වැඩේ කළේ. ඇද මටම මේක දැ හොරක නොකරහිටියත් දැම්මම් හොර කියනගනටවිල්ල ගමේ ව කවරුහරි කෙල් කනක් ැපුුවත් අල්ලගෙන අන්න සමහල්ලට කට්ටියගෙනන අන්නර්ේ තම මනුස්‍යයටතමයි සැක කියල කිව ගමක් අනඒ මනුසයටත් පොලිසියට එන්න වෙන. දන්ඩුවල්ල බන්නේනවා සමහල්ලට තමන් වැරදි කරලා නැතිවෙන්නත් පුළහන් සමහර වෙලාට දන්න හැහෙම නොමුත් එහෙම වෙන්නත් පුළුවන් කෝස්ථා තිී. ඒ අන්තිමට ලප මේ නුස්සයායට හිතනෙන මෙම මොකුත් නොකර නඩුවන් ලබනවට බැනුහනවට වඩ හොරකම කර බැනුන්හනික හොඳයි කියල හිතුනොත් මේ මනුස්්‍යය මහා අපරාධකාරයෙක් බවට පත්ව නො එක නං වලක්වන්න පුළුවන්කමක් නෑ යිට පස්සේ. නේ. හැබැයි අපට පුළහන්කමක් තියෙනව වනං අම මේක නිකංගුට අත්හතා බලන්න පුළහන්ද රජකාරිමට්ම පුළුහන් යිද කියල ම දන්නෑ නීතිමේ පැත්ත හරියටම. ොත් අපිට ලහන්කමක් තියෙනවනම් මෙහම කෙනෙක් අරගන මේ කෙන උසාවිට දිරිපත් කරන කටයුතුටි කරන්න වෙනවන කොහොමත් හැබැයි මේ කෙනගේ මනසට පිට දෙන්න පුළහන්නම් පුංචි පණ විඩයා. මේ දඩුවන් කරන්නේ මේගේ හොඳ ගතිගුණ ගොඩාක් තියන්න පුළුවන්. මෙයාගේ වැරදි තියෙනවගේ හොද ගතිගුණ ගොඩාක් තියන්න පුළුවන් ඒ තියන හොඳ ගතිගුණ ටික අගේයන්න ඉස්සර වෙලා. හොඳ ගතිගුණ ටික අගේමකට ලක් කරලා. ඒම හොඳ ගතිගුණ තියෙන කෙනෙකුගේ මේ වගේ නරක ගතිගුණයක් තිබුණු ඒක මහ විශාල හානියක් වෙනවා කියන එක ගැන පෙන්න ලදීලා මේ දඩුවම ලැබෙන්නේ ඔබේ හොඳ ටිකට නෙමේ ඔබ අති නැති බැරිකම නිසා අන්ත අසරණකම නිසා හරේ නීතිය කඩ කරපු වැරැද්දක් කරපු නිසයි ඔබට මේ දඩුවම ලැබෙන්න්නේ කියලා ඒ වැරැද්දටයි දඩුවම ැබෙන්නේ කියල පෙන්නවුව ගලයායට න මේ දඩුවන් කරන්නේ වැරද්ද නිසයි දඩුවන් කරන්නේ කියෙන තැන ඒතු ගන්නන්න පුළුවන්කමක් තියෙනවන්නම් ඒකෙන තව කෙනෙක එක වෛර මැදගන්න නැතිවෙයි මොක දෙකොට යායට තේරෙනවා තමන්ට නැතිබැරිකමටුනා තමන් කරු වැරද්දක්ින්ද තමන්ට මේ දඩුවම ලැබෙන කනත්තම් පුද්ගලයාටමයි දඩුවන් කරන්නේ කියන තනින් පුද්ගලයා දඩුවමකට ලක් කලොතුන් ඒ පුද්ගලයාගේ හොඳ ටික ඔක්කොම මැකිල යනවා අර එක අඩු පාඩුවක් නරක නිසා මේ සාධාරණී කරණය කරන්න නමේ කියෙ කිව ඒක අයිමකද ඒ අඩපාඩු අඩ පාඩුවක්මයි වැරද්ද වැරද්දක්මයි එක නිවැරදිී කියන කාරණය කියන්න නෙමේ හැබැ මේගෙනට නිවැරදිවෙන් අවස්ථාවක් අපේ සමාජි හදලා නැති නිසයි. පැහැදලේනේද. ඉතින් ඒ නිසාපි ඒ පිළිබඳව ටිනක් වැඩිපුර කල්පනා කරන්න පුළහංකම තියෙනවනං ඒන්නේ ම මේක මේ බල පෑමක් නෙේ ම මේ ඉල්ලි මක් කරන්නේ ඔබට පුළහන්නන්ගේ එන හැම කෙනාටම ඒ කෙනගේ කතාාවට පොඩ්ඩක් ඇහුම්කන්දීලා ඒ කෙන කතා කරන්නේ මොකක්දක ක බැන අධධීනයක් කරලා ඊට පස්ස ඒකෙනගේ මානසික මේ පැත්ති තියෙනන්නේ මොනුවගේ ප්‍රශ්නයක්දක නක පොඩ්ඩක් ඇහු කන් දෙන්න පුළ හංකම තියෙනවන රාජකාරි මට්ටවෙන් අමාරු වෙයි වැඩ කටයුතු ගොඩාක් තියෙන නිසා නමුත් අපිට පුළුවහන්ම් මානුසිකම මේ වසයෙන් හිතලා ඒ කෙනැත් එක පොඩ්ඩක් කතාබභහ කරලේ අඩු පාඩු ටි පොඩක් අඳුනගැන සමහර විටන අපීතුම ඔයමේ සේවාවන් සපේනවායි ගැන්නේ උපදේශන සේවාවන් සපයන තැන්තියෙනවා ඒ වගේ තැන්වලට යොමු කරන්න.ඊීට පස්ස කන අපිත මක දඩුවමකටම යටත් වනා කියලා. ඒ දඩුවෙන් නිදහස් වනාට පස්සේ ආපහො නැවත පුලුහන්කමක්ති න යයි මුුණ ගැහයි හෝ සමාජයේ නත ඉන්න නිසා ඒ අයත්ත එක් නැවත සූහද කතාබහ කරලා. ඉගැනට දැක්ක හමනිකං ගැ නිලඳමක් ඇැඳපු කෙනෙක් දැක් හමහෝ මාර්වෙලා යන්න තරම් කතානොකර නිකම් පැත්තකට යන්න තරම් මානසික මට්ටමක් ඇතිවෙනවන. රහ කොච්චරදක ඒන කාරණාව සමහල්ලා අපි දැක්වා ගැනේ පත්තරවල ප්‍රරෘත්තිවල දකින්න ැබුණ සහල්ලාට පොලිසේවේ නිරත වෙන නිරධරි මහත්තුර යටකරගෙන යනවා නොවල. ඒ නිකංනමේ හිතාමතා සහල්ලාට පලිගන්න චේතනාවෙන් වෙන්න පුළුව. හැබැයි දන්නවත් නත් ඒ එතුමා කරපු වැරද්දකට නොවෙන්න පුළුවන්. නත් ර තමන්ට හිතේ තරහක්ෙන ඔය ියුනිෆෝර්ම්මික දැක්කාම. දඒ කියන තමන්ට මච්චර දණඩුවන් කළ ම මෙහම පුංචි දෙයක් කලේ හැබ මට මච්චර ලොකු දණඩුවමක් කරා කියලා ඇත්තන හ ොතු හන මේ දඩුවන් නියම කරන්න ඒක ඒ කොල දන්න හැ ඒ ද්ඩුවන්ටික නියම කරන්න නිසාවියෙන්. නමුත් මේ අය තමයි ඒුණට ඒ පිරිසත් දෙක ගැටිච්චි පිරිසවෙන් ප්‍රශ්නය ඉදිරිපත් එච්චි පිරිසවට. එනිසා හැමවෙලේ සමාජයතුළ ගැටුමක් ගොඩනැගෙන රන්ඩු සරුවල් වෙන ඒට පසේ තරහෙම්ම ඉන්නේ පැහැදිලේද. ං එක කාරණයක් මුල් කරගෙන තරහාව කියන කාරණය මුල් කරගනයි වං ඔය අවධානය පැත්තට පැහැදිලි කළේ. ඇති මං මේටික මතක් කරලා අද දවස දේශනාව මෙතකින් සමාප්ත කරන්නට සූදානන් වෙන්නේ අපි හරියට ධර්මානුකූලව ධර්මය තුළ කටයුතු කළො. සීලේෙන් යුක්ත වෙලා විනයානුකූලව අපි කටයුතු කළො. ඒ ධර්මය පැත් නොත්ව ඔට ලොකූ රැකවරණයක් කම්බෙනවා ඒ ධර්මයයා නිසංසයක්. ධර්මය තුළින් ආරක්ෂා කරනවා. ඒවිත රක්නෙ මේ ඔබ නීතිය හරියට ආරක්ෂ කරපු කෙනෙක් විදිහට ඔබට නීතිය පැත්තිෙන් ආලා රක්ෂාවක් රැකවරණයක් හම්ඹ වෙන. එනිසා ධර්මයත් තුළ ජීවත්වෙන කෙනා ධර්මය ආරක්ෂාරනෙන ධර්මය විසින්ම රකිනවා කියන තේමාපාටේ තමන්ගේ ජීවිතය කරගන්න උත්සාහවත්වෙන්න කියලා සිහිපත් කරමින් අද දේශ නමිතකින් සමාත්ත කරනවා. හ දවස අප මේ විදිහට සිද්ධ කරගන්න ඒදන අති උදාාර පුුණණ ශක්තිය කුසල ශක්තිය. පළමුෙන් සෙලූම දෙවියන්ට මේ පින් අනුමෝදං කරමු අනුමෝදං වේවා කියල කවුරුතුන් සාදු කියල පින් අනුමෝදන් කරන්න. එවගේම අපවත්තී වදාල බෞද්ධ්‍ය මාධ්‍යජාලයේ නිර්මාත්‍රෘ ධරනාගම කුසල් දමනායක් හාමුදුරන් වහන්සේේ වෙලාල සත්පුරු ශදහසීම සසිහිපත් කරනවා හුණහන්සිේ ඇතුළු අපත් වී වදාල සේලෝොම සඟපීත්‍රරෝන් නොහන්සේලාටත් මේ වෙලාව පුඥ්‍යාණ මෝදනා කරන්න අවස්ථාව කරගන්නවා. එවගේම එදා සටසය හැටහයේ පොලිස් දෙපර්මයේන්තුව ආරම්ම කරපු අවස්ථාවඉඳලා නොයෙකුත් රාජකාරි මට්ටමේ රටේ ආරක්ෂාව වෙනුවෙන්න්න පුළහන් නීතිය සාමය සුරක් ඉන්න වෙන්න පුළුවහන් යම් විදිහයකින්. ට ුතුල ැව අස්ථාව වෙන්න පුළහන් එම ැතින ශ්‍රාම ිහිල්ල සේවයන් සපේලා විශ්‍රාම ිහිල්ල මේ පරලවගේ වෙන්න පුළුවන්. ඒ සියලූම පොලිස්ට න විරු සිහිපත් කර ලි මේ වෙලා එපුුණ්‍ය අනු මෝදනා කරන්න ඕොන කරනවා. ඒවගේම ඒ වෙනුවෙන් කැපවෙලා කටේතු කල ඒ පවුල්ලල අයත් මේ පරලවගේ පුවා ඉන්න ඒ හැමදනාමත් මේ වෙලාගැපි සිහිපත් කරනවා. ඒ විතරක්නෙමේ මේ වෙනකොට ටේහ ලෝකයේ පුරාවට ව්‍යාප්ත වෙලාතියෙන හා වසංගත ව්‍යසනයක් විදිහට පෞතින මේ කොරණ වියසනයක් මිය පරල වගේ විශල පිරිසක්කින් නොම්මේ මෑතක, අපි ංවසයෙන් සඳන් නොකළත් විශාල පිරිසක් අපේ රටේ බොහම අඩුගානක් මිය පරලෝගියට ලෝකේ විශාල ප්‍රමාණයක් මේ යනවා අපි මේ හැම දෙනාමස් සිහිපත් කරලා. පොදුවේ ඔබාප හැම දෙනෙක්ම නමින් මිය පරලොව ගිය. පරම්පරාගත සංසාරගත මිය ගියාවූ සියලූම ඥාතීන්ටත්. අපි මේ පින් අනු මෝදං කරමෝ. මෝදංන් වේවා දුකකනංගින් අතමිදිලා සැපුවත්වේවා සැප නගේ සැපතවතා වඩාබරධනය කර ගැනිත්වාකෙන නදහසින් අපි කවුරුත් ගාතාවන් කියලා පින් අනුමෝදං කරමු ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංමෝතු සුකිතා හුන්තු ඥාතයූ ඉහම් මේ ඥාතයේ නංහෝතු සුකතා ආහොන්තු ඥාතය තුනරුවන්ගේ අනන්තුගුණ බලයෙන් දෙවියන්ගේ දේවරඇක වරණයෙන් සිද්ධ කරගන්නට ඒදුන අති උදාාරපුුණ ශක්තිය කුසල ශක්තිය බලය. ගෞරෝණය අපේ කුරුදය ධර්මාචාරයන් වහන්සේ ඇතුළුකොට සදාපූජනයම හා සංගරත්නය මේ වෙලා වෙදි සිහිපත් කරනවා එවගේම පෞද්ධය මාධ්‍ය ජාලය වෙනොට ඒ කටයතුරන බොරලන් දෙස්වාමින්න් වහන්සේ ඇතුළු මහ සංගරත්නයක් මේ වෙලා විදි සිහිපත් කරනවා. ඒවගේ මද මාතර මූලස්ථාන පොලිස්ථානයේ විශේෂයම සංවිධානය කරන්නට එදනමේ ධර්ම දේශනාවේ. ඒ දායක වන්නටේදන සබන්ධ වන්නටේදන සියලු දෙනා නැවතවතාවක් අපිසිහිපත් කරන අතරේ. විශේෂයෙන්ම වර්තමාන පොලිස්පතිතුමානන් ඇතුළ ඒ නිියෝචි පොලිපත්තුමාන්වරුන් ඇතුළු. ඒ පොලිසියේ රජයෙන් පත් කරම නතිනන් ෙස්පාල් නතිකාරයෙන් පත් කරන සියලූම නිලධාරීම හත්තුරු ඇතුළු. ඒවගේම පහළම ඒ කටයුතු කරන සාමාන්‍යය නිලධාරීතුමන් දක්වා. ඒේ ර ව සියලූම දෙ න අපි මේ වෙලාවි සිහිපත් කරනවා. රට දෑවෙන විශසාාල කැපවීමක් කරලා කටයුතු කරන ජීවිත පරිත්‍යයාගේ කටයුතු කරනවේ හැම දෙනාම සිහිපත් කරනවා. ඒ කටයුතු සිද්ධ කරන්නට එම නැතිනම් අද මේ පින්ක මේ සාරථක කර ගැනීම සඳහා සහයෝගි ලබා දෙන දකුණු පලාාත්බාර ජේෂ්ට නියෝජ්ජ පොලිස්පති රොහාන් සිල්වාම හත්ම ඒවාගේ මාතර හම්බන්තට දිසාාව බහර නිියෝජ්්‍ය පොලිස්පති ජගත්. ික්කාර ඇතිතුමා ඒවාගේ මහතර කොට්ටාශ භාර ේෂ්ට පොලිස් අධිකාරි චන්දන හේරත් මහත්මා මාතර දිස්ශ්‍රීකංක එක භාර පොලිස් අධිකාරිKs විජේ ගුණවර්ධන මහත්මා මාතර මූලස්ථාන පොි පොලිසිය ප්‍රධාන පොලිස් පරිීක්ෂක දම්මික අමරසයන මහත්මා ඇතුළු. මාතර මූලස්ථාන පොලිස් ථානයට අනයුක්තව කටයුතු කරන සියලූම නෙධාරීන් මහත්තුරු සහ එන්්‍රධානින් මහත්මිනිියන් ලෝ ලාව සිහිපත් කරමින් ්‍රවිි හමුදදා පොලීය ඇතුළු සියලෝම දෙ නාටත් දේශපාල නධිකාර නියෝජනය කරින් ජනාධිපතිතුමාන්න්න අගමැතිතුවානන් ඇතුල ඒ සියලෝම ැති අමැතිවරු සියල දෙනාට. ඒවාගේම පරිපාලන ශ්‍රේෂශ්‍ර නියෝජනය කරමින් කටයුතු කරන ඒ සියලෝම පරිපාලනල ධර සියලෝ දෙනත් රටවාසේ ලෝකවාසී හැම දෙනාටමන්. කාය චිත්ත පීඩාවකින් තොරහිදුක් නිරෝගිභාවය දිගාසිර සම්පත්තිල බන්නට. කරන සත් අදහස් සත්ක්‍රියාවන් සරව ප්‍රකාරයම සාර්ථක කරගෙන ධර්මානුකෝල ජීවිතයක උතුම් ව චතුරාර් සත්‍ය ධර්මය අවබෝධය නිවනිින් සැනසෙන්නටත්. ඔබ හැප හැම දෙනාටම මේ උතුම් පන්න ශක්තිය උතුම් පාර්මිතා ධර්මයක්ම වේවා කියල සාධ කියල පාර්ථනා කරන්නට. ආකා සට්ට ආච්ච බුම්මට්ට දේවාන අගහ මෛද්දිකා පන්තං අනු මෝදිත්වා චිරංරක්खන්තු ලෝක සාසනං ආකා සටටආචබුම්මට්ට ධේවානග මෛද්දිකා ප්ඥන්තං අනු මෝදිත්ව ආචිරං රක්खන්තු දේසනං ආකා සටඨආචබුම්මට්ට අධේවානග මෛතිිකා පඥ්ඥන්තන් අනුමෝ දිිත්ව වා්චිරංරක්කංතු තුවංසදා දැයි හැම දෙනාටම තෙරුවන්සරණ ප්‍රාර්ථනා කරන. සාධෝ සාධෝ සාදෝ. සදවත්න්නේ බප සීලු දෙනා කරෙීමමත්සිතින් එවතුමූ සදධර්ම දේශනාව පවත්වන්නට එදනු බලංගොඩ දම්මහදේ ආරන්න සේනාසනයේ ගරු සේනාසනාධහිපති පපුජ්ජ පාද පළුගස්වව සද්ධාතිස්ස ගෞරවනීය පින්වත්ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැසේවායි පැහැම දෙනාමෙක්ව සාධනාධ පාතුමින් ප්‍රර්ථනා කරමු. සාධෝ සාාතෝ සාෝ. එතුම පාතාවත් පෙර දරිව, ගෞරවනිය දේශකැරන් වහන්සේට පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට සැදැවතුන්ට අරාධනා කරමින්, පුර අහෞරාව කටාසන්න කාලයක් බෞ්්‍ය ආරූප පහහිනිියස්සේ ඔබ වෙනුවෙන් සඳනිහෙදනය කළ දයිකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ සැමට සුවාසූ දහසක් ධර්මස්කන්දයයානු භාවෙන්, යහපත් වූ හෙට දවසක් කුදාවේවා සම්මා සම්බඳ සරණයි.